And now, live at 9:30. Hi everyone. දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් අද සූදානම් වන්නේ live at 9:30 ආරම්භය. මම මුදිත විජේසුන්දර. මම තිනිනි පෙරේරා. අපි අදත් මුලින්ම බලමු සිරස්තල. වෛද්‍ය සභාවේ නව සභාපතිට දැඩි විරෝධයක්. තවත් සන්නද්ධ පිරිසක් ඉන්දන පිරුම් හලක් කොල්ලකයි. LTTE භාවිත කළ තවත් අවි ආයුධ තොගයක් හමුවේ. දෙබිනි මවක් ඝාතනය කළ තිදෙනෙකුට මරණ දඬුවම. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ඊයේ පත් කෙරුණා. මේ වන විටත් එම පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව හරහා විරෝධතා පැන නගමින් පවතිනවා. වෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ පත්වීමට එරෙහිව අද කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ වෛද්‍ය සභාව ඉදිරිපිටදී රජය දැන් ඔවුන් ගාව තියෙන අන්තිම තුරුම්පුත් ගහන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඔවුන්ට අන්තිම තුරුම්පු ගහන්න අපිට තුරුම්පු ගණනාවක් තියෙනවා ඉදිරියේදී ගහන්න. මේ අතර නව සභාපතිවරයාගේ පත්වීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සියස්ථාවරයේ පැහැදිලි කළා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් අපිට තවදුරටත් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන් ගන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරි සතිය වෙනකොට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අද මාධ්‍යමයක් ඇඳුමින් වෛද්‍ය සභාවේ නව සභාපතිවරයාගේ පත්වීමට විරෝධය පළ කළා. මේ පත්වීම ඉවත් කරගත්ත නැත්නම් මේ සයිට විරු සටන ඉන්න සියලුම සමිති ගන්න ලබන ඕනෑම වෘත්ති ක්‍රියාමාර්ගයකට අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය 43 වෙනි දිනටත් අද ක්‍රියාත්මකයි. මීට සහයෝගය පළ කරමින් වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද අද ඊට එක්ුණා. අපි ආණ්ඩුවට කියනවා ලබන සති කිහිපය කියන්නේ එළබෙන 10 වෙනිදා අපි කොළඹට එනවා. එළබෙන 10 වෙනිදා එන්නේ අපේ දෙමාපිය එක්ක වෘත්තීය සමිතිය එක්ක බහුජන සංවිධාන කලාකරුවෝ මේ සියලු දෙනා එක්ක තමයි අපි කොළඹට එන්නේ. සයිටම් අරුබුදයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් සකස් කළ ලිපියක් අද ජනාධිපති කාර්යාලයට සහ ග්‍රාමාත්‍ය කාර්යාලයට බාර දෙන්න ලැබුවා. ඒ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදයේ එක්වයි. කොළපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක අද සවස ගින්නක් හටගත්තා. වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ හටගත් මේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. කොළපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක මේ ගින්න හටගත්තේ අද පසරුවේදී. වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ හටගත් ගින්නත් සමග ඇති වූ දුමාරෙන් එම ප්‍රදේශය වැසී ගියා. ඒ සමගම සේවකයන් සහ පාරිභෝගිකයන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත්තා. අද පස්වරු 4ට පමණ මෙම සුපිරි සාප්පු සංකීර්ණයේ පහත මාලයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනිනිවීම් ඒකකේ නිලධාරීන් සහ ඒ අවට ගිනිනිවීම් ඒකකවල නිලධාරීන් කැඳවීමට කඩිනමින් පියවර ගත්තා. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි කොළඹ ගිනිනිවීම් ඒකකේ නිලධාරීන් සහ මෙම සුපිරි සාප්පු සංකීර්ණයේ නිලධාරීන් අප සමග ප්‍රකාශ කළේ. කොල්ලුපිටිය පොලිසිය පැවසුවේ මෙම සුපිරි සාපු සංකිරණයේ බිම් මහල තුල මේ දිනවල අලුත් අඩියා කටයුතු සිදු කරන අතර එහිදී ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ වීමෝලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා. පසුව තමන් කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා. සහල් මිල ඉහළ යාම ගැන මේ දිනවල වැඩි වශයෙන් කතා බහ වෙනවා. ඒ අතරේ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 270,000ක් සත්ව ආහාර ලෙස මුදාහැරි පුවතක් ගැනයි දැන් අපි ඔබට කියන්නේ. පසුගිය දින කිහිපය තුළ වෙළඳපළේ සහල් මිල රුපියල් 5-10 අතර මිලකින් ඉහළ ගොස් ඇති බව සහල් වෙළඳුන් පවසනවා. ඔවුන් පැවසේ වෙළඳපළට පැමිණෙන සහල් තොගවල අඩුවක් පැවතීම මීට හේතුව බවයි.
පොල් මිලගණන් වගේම සහල් මිලගණන් උත් දිනෙන් දින ඉහළ යන ආකාරය තමයි අපිට වාර්තා වෙන්නේ. කොහොම වුණත් අපි නාරහෙන් පිට වෙළඳපොළට ආවා මේ පිළිබඳව තොරතුරු හොයලා බලන්න. සහල් මිලගණන් වල තත්ත්වය මේ වෙනකොට කොයි වගේද කියලා බලන්න. විශේෂයෙන්ම රතු කැකුළු රුපියල් 90යි, ඒ වගේම රතු කිරිසම්බ රුපියල් 130යි, සුදු කැකුළු 85යි. මේ වගේ රුපියල් 5කින් 10කින් මිල ඉහළ යමක් තමයි මේ වෙනකොට අපිට වාර්තා වෙන්නේ, දැක ගන්නට අවකාශයක් ලැබෙන්නේ. කෙසේ වෙතත් සහල් මිල ඉහළ ගොස් ඇති කාලවකවානුවක කොටිකාවත්ත බහලු මංගනයක තිබූ සහල් තොගයක් සත්ව ආහාර සඳහා මුදා හැරීමට බලධාරීන් අද පියවර ගත්තා. මෙලෙස මුදා හැරුණේ කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් වටලනු ලැබූ සහල් තොගයක්. මෙම සහල් තොගේ මාස කිහිපයකට ඉහතදී මියන්මාරයෙන් සහ ඉන්දියාවෙන් නානයනය කර ඇති බවටද මේ වන විට අනාවරණය වී තිබෙනවා. එ අනුව පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 270,000 මුද්‍රා තැබීමට කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවරගෙන තිබුණා. කන්ටේනර් 11ක තිබූ මෙම සහල් තොගෙහි සාම්පල පරීක්ෂා කිරීම සඳහා පසුව ගන්නරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයටද යොමු කෙරුණා. ඉන්දන පිරවුම් හල්වල ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇතිවෙන තරමටම පහුගිය කාලයේ කොල්ල කෑමේ සිද්ධීන් වාර්තා වුණා. පහුගිය සතිය විතරක් මාතර පැත්තේ ඉන්දන පිරවුම් හල් 3ක් කොල්ල කෑමට ලක් වුණා. මෙහි ආසන්නතම සිද්ධිය අද පාන්දර වාර්තා වුණේ ගාල්ල පැත්තෙන්. මෙම ඉන්දන පිරවුම් හල පිහිටා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න දූව පිවිසුම් මාර්ගය අසලයි. අදාළයේ 1:55ට පමණ ඉන්ධන පෙරවුම් හලට යතුරු පැදියකින් පැමිණි කොල්ල කරුවන් 30 දෙනෙක් ගිනි අවියක් භාවිත කර එහි සේවකින් බිය ගන්වා මුදල් කොල්ල කා තිබෙනවා. පසුව එම කොල්ල කරුවන් 30 දෙනා ඉන්ධන පෙරවුම් හලේ සිටි සේවකින් 4 දෙනෙකුට දන ගස්වා පහර දුන්නා. කොල්ලකරුවන් රුපියල් 100,000 අසන්න මුදලක් පැහැර ගැනීමෙන් අනතුරුව ඔවුන් පැමිණි යතුරුපැදියට ඉන්ධන පුරවා තිබෙනවා. නමුත් ඔවුන් වැරදීමකින් පෙට්‍රල් වෙනුවට ඩීසල් භාවිත කිරීම නිසා යතුරුපැදියේ එන්ජිම ක්‍රියා විරහිත වී තිබෙනවා. මෙවැනිම සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. මාතර කඹුරුගමුව සහ අකුරස්ස නගරවල ඉන්ධන පිරවුම් හල් කොල්ල කෑමේ මෙවැනිම සිද්ධි දෙකක් වාර්තා වුණේ පසුගිය මස 26 වෙනි දින අලුයමදී. ඊට පසු දින වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකද එවැනි කොල්ල කෑමක් සිදු වුණා. පොලිසිය පැවසේ මෙම සියලු කොල්ල කෑම් එකම කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවට දැනට කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. මධ්‍යම පළාත් සභාව අද දවස වෙන්කර තිබුණේ යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමටයි. එහිදී ජාතික නිදහස් පෙරමුණ තම විරෝධය පළ කරේ අදාළ වාර්තාවට ගිනි තබමින්. මධ්‍යම පළාත් සභාවේ මාසික රැස්වීම අද පෙරාරුවේ ආරම්භ වුණා. එහිදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දුන්නා. එම අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට පළාත් සභාව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය පළ කරමින් එම වාර්තාවට ගිනි තැබුවා. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා පැවසුවේ නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවයට සහ බුදුදහමට නිසි තැන ලැබී නොමැති බවයි. එමෙන්ම පළාත් සභාවේ බලය නව ව්‍යවස්ථාවෙන් අහිමිවන බවද නිමල් ප්‍රේමවංශ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ අතර පසුගිය දිනවල පළාත් සභා කිහිපයක් උණුසුම් වුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කළ ඡන්ද විමසීම්වලදී. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ඉකුත් අගෝස්තු මාස 29 වැනි දින දකුණු පළාත් සභාවේදී පරාජයට පත්වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.
බස්නාහිර පළාත් සභාවද 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඡන්ද විමසීම සඳහා අගෝස්තු 28 වෙනිදා කැඳ වූ අවස්ථාවේදී සභාව උණුසුම් වුණා. ඒ සභාව මැදට පැමිණි මන්ත්‍රීවරු පිරිසක් සෙන්කෝලේ පැහැර ගැනීමට උත්සාහ දැරීමත් සමගයි. කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී රන් ජාවාරමක සුළු මුළුහෙළි වුණා. මේ ජාවාරමට සැකපිට කොටු වුණේ එකම පවුලේ 3 දෙනෙක්. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට අදාළියම ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන්ගත් සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහායි. විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෑන් රථය පරීක්ෂා කර ඒ සිටි රේදුරා ඇතුළු සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර කාන්තාවක්ද සිටි අතර ඇය දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාරණයක්. එසේම අනිත් සැකකරුවා 25 හැවිරිදී කොටහෙන ප්‍රදේශයේ පදිංචි තරුණෙක්. මොවුන් එකම පවුලේ 3 දෙනෙක් බවට අනාවරණය වී තිබෙනවා. පසුව මීගමු මහරුවලට ඇතුළත් කළ සැකකරුවන් පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව කාන්තාව හා තරුණයා උපත් පාලන කොපුවල බහා ගුදමාර්ගයේ සංගවාගෙන සිටි රන් බිස්කට් කොටස් 11ක් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙහි වටිනාකම රුපියල් 130කට වඩා අධික බවයි. පසුව වෑන් රථයේ රේදුරා ඇතුළු සැකකරුවන් 3 දෙනා ගුවන්තොටුපළ රේගුව භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් කොටු වී ඇත්තේ මෙම රන් බිස්කට් ඉන්දියාවට රගින යන අතරතුරේදී. ඇවන්ගාඩ් විත්තිකරුවන්ට අද මහාධිකරණය අධිචෝදනා බාර දුන්නා. අනතුරුව විත්තිකරුවන් 2 දෙනා අප මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ. දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවිගබඩාවක් සාපනය කිරීමට රුපියල් 155ක අල්ලස් මුදලක් ලබා දීම සහ බාර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නඩුව අද කොළඹ මහාධිකරණයේදී සලකා බැලුණා. එහිදී විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් මරයින් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අධිචෝදනා බාර දුන්නා. අනතුරුව කොළඹ මහාධිකරණයේ නියම කළේ විත්තිකරුවන් 2 දෙනා ඇප මත මුදා හැරීමටයි. එහිදී එක් විත්තිකරුවෙකුට රුපියල් 100,000ක මුදල් ඇප සහ රුපියල් 110,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණයේ නියෝග කළා. එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරයා පොලිසියට නියෝග කර තිබෙනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ භාගයේ මාර්තු මස 19 වෙනිදා යළි ආරම්භ කරන බව මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියා. මිනිවරුන් චෝදනාවට වරදකරුවන් වුණු පුද්ගලයන් 3 දෙනෙකුට අද කෑගල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කළා. ඒ තමන්ගේ ගැබිනි බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට සහ ඔහුගේ මිතුරන් 2 දෙනෙකුට. සිය ගැමිණි බිරිඳ ඝාතනය කළ සැමියෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. 1999 වර්ෂයේ ජූලි මාසයේ දිනක මිතුරන් 2 දෙනෙකු සමග එක්ව මෙම පුද්ගලයා අවිස්සාවේල දැරණීගල ප්‍රදේශයේදී සිය ගැමිණි බිරිඳ ගෙල කපා ඝාතනය කර තිබුණා. නඩු විභාගයේදී අනාවරණය වුණේ මේ පුද්ගලයා වෙනත් තරුණියක සමග ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මත සිය ගැමිණි බිරිඳ ඝාතනය කර ඇති බවයි. මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා වැඩිදුරටත් නියෝග කළේ අදාළ ඝාතනයට සහය දුන් ඔහුගේ මිතුරන් 2 දෙනාටද මරණ දඬුවම නියම කරන ලෙසයි. කෙසේ වෙතත් ඝාතනයට සහයෝගය දැක්වූ එම මිතුරන් 2 දෙනා අධිකරණය මගහැර සිටින බැවින් ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා. මේ අතර ඝාතනයට ලක් වූ කාන්තාවගේ රන්නාභරණ කොල්ල කෑමේ චෝදනාවටද මොවුන් 3 දෙනාම වරදකරුවන් කර විනිසුරුවරයා නියෝග කළේ ඒ සඳහා ඔවුන්ට තවත් වසර 3 වැගින් සිර දඬුවම් නියම කරන ලෙසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය අද මෙහෙයුමක් දියත් කළා. ඒ මොරවැව කොට්ටකුළම රක්ෂිතේ. පසුගිය යුද සමය තුල LTTE විසින් සංගවන්නට ඇතැයි සැක කෙරෙන අවියායුධ තොගයක් එහිදී සොයා ගැනුණා. මොරවැව නාමල්වත්ත කොට්ටකුළම රක්ෂිතේ අවියායුධ වළදමා ඇති බවට ලද තොරතුරුකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය අද මෙහෙයුමක් ආරම්භ කළා.
ඒ අනුව පුලියන් කුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිබලුන්ට සංගවා තිබූ ඩෙටනේටර් 21ක් අත් බෝම්බ සහ මෝටාරුන්ඩ සොයා ගැනීමට හැකි වුණා. විශේෂ කාර්ය බලකාය සැක් කරන්නේ නැගෙනහිර මානුෂීය මෙහෙයුම අතරතුර පසුබැස ගිය LTT මෙම අවියායුධ කොට්ටකුලම රක්ෂිතේ වළදමන්නට ඇති බවයි. මේ අතර පසුගිය 10 වෙනිදා කිල්නොච්චිය රාමදපුරම් ප්‍රදේශයේ වළදමා තිබූ මෙම ඉන්ධන ටැංකිය සොයාගත්තේ ගුවන් හමුදාවට ලද තොරතුරකට අනුවයි. එම ඉන්ධන ටැංකියද එවකට LTT සංවිධානයේ භාවිත කළ එකක් බවට අනාවරණය වුණා. අනුරාධපුරයෙන් මතුණු මරණයක අභිරහස. ඒ ගැන තොරතුරු දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is live at 9:30. එළඹෙන පැය 36ක කාලය තුල ශ්‍රී ලංකාවට බලපාන කාලගුණ තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බලන්නටයි දැන් සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් නදීක කරුණානායක දැන් සූදානමයි. ඕමුලිත ඉදිරිපැය 36 සඳහා ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන කාලගුණය පිළිබඳව අපි කෙටියෙන් විමසා බලමු. දැනට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සබරගමු පළාතේ විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, මධ්‍යම, වයඹ, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නයි කියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔබෙන් ඉල්ලීමක් කරනවා. එයයි ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන කාලකුණ අනාවැකිය. ආණ්ඩුවේ රකුසු බැල්ම යමුණු තැනක් තියෙනවා. ඒ තමයි මත්තල ගුවන්තොටුපළ. විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න පුළුවන් දැන් කියන කතාවලින්. කියන කතා. ආණ්ඩුවේ රකුසු බැල්ම යොමු වෙලා තියෙන තැන තමයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. දැන් මේක ණයකවන්නේ කියලා විකුණන්න හදනවා. හැබැයි ආණ්ඩුව යුද නැවක් ගේන්න යනවා. ඒක වටිනාකම බිලියන 24යි. යුද නැව මේ යුද්ධේ නැති වෙච්ච රටට යුද නැවක් ගේන්න යනවා බිලියන 24යි. මොකද්ද මේකේ විහිළුව? ණය ගෙවන්න නෙමෙයි මේ කරන්නේ. අපි පරිවර්තනයකට යන්න සිද්ධ වෙනවා. දැන් ජනාධිපතිතුමා යන තැන කතා කරන්නේ දූෂණේ පිටුවල් කිරීම, ඒ වගකීම එතුමා බාර ගන්නවා කියලා. අපි හැකිතරම් ඉක්මනට මේ ද්‍රෝහි පාවාදීම් හැම දෙයක්ම අපිට හරවීම අපේ බලාපොරොත්තුවයි, අපේ ආණ්ඩුවක් ඇති කිරීමේ අරමුණ. මෙහෙම ඔක කොහේ කෙක්කනා කියන කතානේ. ඇත්ත නානා චරිත තියෙන පුද්ගලෝ නානා කතා කියනවා. ඔය සියල්ලම වෙනස් වෙනවා මැතිවරණයට. අපි ඉතිහාසය දැකලා තියෙනවා ඔක්කොම. ව්‍යවස්ථාව පිළිබඳ නම් ඒක ජනමත විචාරණයකට යා යුතුමයි. රටාවියට ඉස්සරහට යන්න ඉස්සලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි තීන්දුවක් ගන්න ඕන. අප රට ඉදිරිපිට මිත්‍රවරුනි, කොහොම ඛේදජනක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා? මොකක්ද ඒකට හේතුව? වැරදිලවත් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයෙන් අනුමත වුණොත් රටේ ජනමත විචාරණයක් පවත්වන්නට යෝජිතයි. ජනමත විචාරණයේදී අපි ඒක පරාජයටපත් කරත් රට පරාදයි, ජයග්‍රහණය කළත් රට පරාදයි. මෙතන සාකච්ඡාවක් ඇති වෙලා තිනවා, වාර්තාවක් ඉදිරිපත් කරනවා. අතීතයේත් වෙනි වාර්තාවකුත් තුන. රට තවදුරටත් තාවරභාවය කඩවෙන, සංහිඳියාව කඩවෙන, ප්‍රජාතන්ත්‍රවාදය හානි වෙන විදිහේ විවස්ථාව හදන්න ඕනේ නැහැ. මේ සමාජයතන මේ විවස්ථාවකේ කොහොම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද? එහෙනම් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. පස්සලා උග්‍ර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත මහා සම්මුතිය සියලු දෙනාගේම එකඟතාවය කරන්න පුළුවන් නම් තමයි ඒක සාර්ථක වෙන්නේ. අලුත් ක්‍රමවලට මුදල් වංචා කළ සිද්ධි කිහිපයක් පිළිබඳව තොරතුරු අප පහුගිය කාලයේ ඔබට වාර්තා කළා. අදත් එවැනි සිදුවීමක තොරතුරු අපට ලැබී තිබෙනවා. ඒ හොරණ පැත්තෙන්. හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ නිවසකට පසුගිය දා යතුරු පැදියකින් නාඳුනන පුද්ගලෙක් පැමිණ තිබුණා. ඒ ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු බව පවසමින්. එම පුද්ගලයා නිවසේම කාන්තාවට පවසා තිබුණේ විනාඩි 10කට පසුව නිවසේ විදුලි මීටරේ ගිනි ගන්නා බවයි. ඒ වැළැක්වීමට තමන් පැමිණි බව පැවසූ එම පුද්ගලයා ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ අසල පිහිටි වෙළඳසැලකින් මිලදී ගැනීමට රුපියල් 10,000ක මුදලක්ද නිවසේම කාන්තාවගෙන් ඉල්ලා තිබෙනවා. පසුව ඔහු කාන්තාවද සමග වෙළඳසැලට ගොස් අවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලිසින් කාන්තාවගෙන් මුදල් ලබා ගත්තා. අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයේ වාහනයක් කාන්තාවගේ නිවසට පැමිණ ඇති බව පවසා ඇයව වෙළඳසැලෙන් පිටත් කර ඔහු මුදල් රැගෙන මේ ආකාරයෙන් වෙළඳසැලෙන් පිටව ගියා. කාන්තාව නිවසට යන විට කිසිවෙකු නිවසට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව මෙම කාන්තාව සිද්ධිය පිළිබඳව හොරණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පසුගේ පළමුවෙනිදා දංකොටුව වෙළඳසැලක මෙවැනිම මුදල් සොරකමක් සිදු වුණා. එහිදී වෙළඳසැලකට ඇතුළු පුද්ගලෙක් එහි සේවකයෙකු ලෙස පෙනී සිට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවකගෙන් මුදල්ගෙන පලා ගොස් තිබුණා. ඊට පෙර දින කුරුණෑගල යතුරුපැදි වෙළඳසැලකින්ද මෙවැනිම සිදුවීමක් වාර්තා වුණා. එහිදී යතුරුපැදියක් මිලදී ගැනීම සඳහා සහාය වූ පුද්ගලෙක් වෙළඳසැල් සේවකයෙකු ලෙස පෙනී සිට රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් තිබුණා. බදුල්ල මහරෝහල ඉදිරිපිට පදික මාරුවේදී අද රිය අනතුරක් සිද්ධ වුණා. මේ අනතුරින් ගැබිනි මාතාවකටත් තුවාල සිද්ධ වුණා. බදුල්ල මහරෝහල ඉදිරිපිට පදික මාරු අසලදී අද පස්වරුවේ මෙම අනතුර සිදු වුණා. ඒ පදික මාරු අසල ඇති විදුලි සංඥානුව නවතා තිබූ යතුරුපැදියක ඊට පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් ගැටීමෙන් අනතුරින් ගැබිනි කාන්තාවක සහ ඇගේ සැමියා තුවාල ලැබුවා. ඔවුන් බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිසිය පැවසුවේ පිටුපසින් පැමිණි යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී ධාවනයේ හේතුවෙන් අනතුරු සිදු ඇති බවයි. ඒ අනුව එම යතුරුපැදිකරු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. දැඩි අවධානයකින් රිය ධාවනය කිරීම තුළින් මෙවැනි අනතුරු අවම කරගත හැකි බව පොලිස් රථවාහන අංශය පවසනවා. අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් අනුරාධපුර කැලෑබද පෙදෙසකින් හමු වී තිබෙනවා. මෙම මරණය ඝාතනයක්ද සියදිවි විනාශ ගැනීමක්ද නොවේසේනම් අනතුරක්ද යන්න සෙවීමට තවමත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. හඳුනාගත නොහැකි තරමට නරක් වූ මෙම මලසිරුර සොයාගැනුනේ අනුරාධපුර රොටව කෝන් කෙටියාව අක්කර 18 කැලෑබද ප්‍රදේශයේ තිබියදී. මේ කැඩීම සඳහා ඊයේ මෙම කැලෑවට ගිය පුද්ගලයන් සිව් දෙනකු පොලිසියට කළ දැනුම් දීමකට අනුව මලසිරුර සොයාගැනුණා. ඒ අනුව මිහින්තලේ පොලිසිය සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් මලසිරුර පරීක්ෂාවට ලක් කළා. පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා මාසයකට පමණ පෙර මිය යන්නට ඇති බවයි. අබිරහස් ලෙස මියගොස් ඇති මෙම පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර ඔහු නියෝග කළේ මලසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසයි. This is live at 9:30. ඉන්දිය දේශ සීමාවට පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ උත්සාහය ව්‍යර්ථ කළ හැටි. ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ පිහිටි ශ්‍රීනගර් ප්‍රාන්තයේ ඉන්දිය හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එක් ඉන්දිය හමුදා සිබලෙකු මිය ගියා. ඊට අමතරව ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් 30 මිය ගියා. ඉන්දිය රජයේ යෝජනා කරන්නේ මේගේ ත්‍රස්තවාදීන් පාකිස්තාන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයකට ඇත් සමාජිකයන් බවයි. ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නට ඇත්තේ හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු රට තුළට ඇතුළු වී ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීම විය හැකි බව ඉන්දිය ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා. පුරා පැය 10ක් පමණ දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදු වුණා. මේ හේතුවෙන් කඳවුර ආසන්නයේ පිහිටි ශ්‍රීනගර් ගුවන්තොටුපළද පැය 5ක් වසා දැමුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් නව මගකට යොමු කිරීමේ වැඩමුළුවෙන් සකස් කරන ලද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කමිටුව අද ප්‍රථම වරට රැස් වුණා. ඒ කොළඹ ක්‍රීඩා මාත්‍යංශයේදී. පසුගිය මස 15 වෙනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නව මගකට යොමු කිරීමේ වැඩමුළුව මගින් සකස් කරන ලද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය මගින් උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා. හේමක අමරසූරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් දුර හිමිව තිබෙන්නේ රුවන් කෑරගලට. සෙසු සමාජිකයන් ලෙස අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කටයුතු කරනවා. මෙම කමිටුවේ පළමු රැස්වීම අද ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වුණු අතර ඊට ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ද එක්ව සිටියා.
පළමු රැස්වීමෙන් අනතුරු මාධ්‍ය වෙතට අදහස් දැක්වූ කමිටු සමාජිකයන්. පරස්පර අලවනවට වඩා හොඳයි හරියම් මං සැලසුමක් ගේන එක. ඉතින් අපිට ඒක සාකච්ඡාවකින් ඕවා කරන්න බෑ. බලමු අදහස් එකතු කළ මොකද කරන්න පුළුවන්. කෙටි කාලීන සැලැස්මක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ මාස 3ක් ඇතුළත ඒ සැලැස්ම අපි ක්‍රියාවට නංවන්න අපි හිතන් ඉන්නවා. එහෙම වුණොත් අපිට ඉදිරි කටයුතු කරන්න පුළුවන්. එහෙම වුණ නැත්නම් ඉස්සෙල්ලා වගේ මග හැරලා යන්න වෙනවා. ඉතින් අවසාන උත්සාහය මගේ නම් අවසාන උත්සාහය මම දන්නේ අනිත් අයගෙන හොඳම ප්‍රතිකරුවන් දෙන්නයි. අපි ඔක්කොම අද එකට ඇවිල්ලා තියෙන්නේ එක කාරණයක් සඳහා. මොකද මට ලැබිලා තියෙන දේ නැවත මේ රටටත් ක්‍රීඩකයන්ටත් ලබා දෙන එක මම හිතන්නේ අපේ යුතුකමක්. වුරුදු දෙකක් ඇතුළත උන්ට ක්‍රිකට් උපදේශක මණ්ඩලයක් විදිහට අමාත්‍යංශයේ මට උපදෙස් දෙන්න මාස 3ක් 4ක් ඇතුළත මූලික කරුණු ටික පිළිබඳව අධ්‍යයනය කළා. පළවෙනි ඉන්ටර්ම් රිපෝට් එකක් අපිට ලබා දෙයි. 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කරන ක්‍රියාදාමයට කොහොමද අපි ඊළඟට සම්බන්ධ වෙන්නේ කියන කාරණේ ඒ සියලු දේවල් ටික අපි ඔවුන්ට බාර දුන්නා. අමාත්‍යවරු අපි දැක්ක ක්‍රියාත්මක කරන කරුවේ